ඕන් ඊළඟට එනවා දැන් තුලා රාශියෙන් මේ දකුණු අත පැත්තේ තියෙන රුචික රාශියනේ දැන් තුලා ලග්න කාර්යය කරන්නේ කාටද තුලා ලග්න කාර්යය වැය කරන්නේ රුචික ලග්න කාර්යයට දැන් තුලා රාශිය කියලා කියන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රය කියලා කියන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මුදල් රුපියල් අරගෙන ඒ කියන්නේ 11 වෙනි මුදල් අරගෙන 12 වෙනි වියදම් කරන එකනේ කරන්නේ දැන් තුලා වෙනකොට එතකොට තුලා අන්න තුලා රුචික එතකොට වෘශ්චික රාශියට තුලා රාශියෙන් වියදම් කරනවා. එතකොට තුලා රාශියේ තුලා වෘශ්චික ධනුක්ම කර කුම්භ මීන මේෂ ඍෂභ මිතුන කටක සිංහ කන්‍යා. කන්‍යා රාශියෙන් අරගෙන තුලා කන්‍යා රාශිය සහ තුලා රාශියත් වෘශ්චික රාශියත් කියන රාශි තුනෙන් තුලා රාශියේ දකුණු අත පැත්තේ තියෙන රාශිය තමයි වෘශ්චික රාශිය. එතකොට වෘශ්චික රාශියෙන් ඉපදිච්ච රුචික රාශිය නියෝජනය කරන කට්ටිය. ඒකේ දැන් බලන්න ඕන ග්‍රහය කොයිපද ඉන්නේ කියලා ග්‍රහය ඉන්නේ ඍෂභ රාශිය. එතකොට ඍෂභ රාශිය කියලා කියන්නේ සතුරු වෙලා ඉන්නේ ඍෂභ රාශියේ අඟහරු මේ අඟහරු කියන ග්‍රහය හත්වැන්නේ සතුරු වෙලා ඉන්නේ මේ අවස්ථාවේදී හත්වැන්න ඍෂභ රාශියේ සතුරු වෙලා ඉන්නේ හත්වැන්නට මොනෑම ග්‍රහයක් මොනම ග්‍රහයක් වුණත් හත්වැන්නට ගියා කියන්නේ සතුරුයි කියන්නේ. තමන්ගේම ලග්නාධිපතිය තමන්ට සතුරු වෙලා ඉන්න කාලය. තමන්ගේම ලග්නාධිපතිය තමන්ට සතුරු වෙලා ඉන්න කාලය. කාට නිසා මිනිසු තරහ වෙන කාලය. කාට නිසා මිනිසු තරහ වෙන මිනිසුන්ට රිද්දවන්න කිහිල්ල වෙරලා ජීවිත කාලේ මාශ්‍රය කරපු ළඟම හිතවා තුඥාතීන් පව එන්න ඇති තත්යකට පත් වෙන අනේ අරුගයන්නේ මක් කරද අරුගෙ මගුල් ලාන්න කිහිල්ල වෙරලා තාරල තමන් ප්‍රතික්ෂේප කරලා යන කාලයක් තමයි රුචික ලක්ෂණ කාර්යොන්ට ඇති වෙන්නේ. පහුගිය කාලෙත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි. හේතුව තමයි හත්වැන්නේ තමන්ගේම ග්‍රහය සාතුරු වෙලා ඉන්න නිසා. ඊළඟට රුචික රාශියේ බලාපොරොත්තු වන අරමුණු ඒ ආකාරයෙන් නම් ඉෂ්ට වෙද්ද කරගන්න හම්බෙන්නේ නැහැ. සමාජයේ සතුරු වෙනවයි කියලා කියන්නේ රුචික රාශියේ අඟහරුගේ ඊළඟ රාශිය තමයි මේෂ රාශිය. මේෂ රාශිය කියලා කියන්නේ රුචික ධනු මකර කුම්භ මීන මේෂ හයවැන්නේ රාහු ඉන්නවා. හයවැන්නේ රාහු ඉන්නකොට මොකද කරන්නේ? වසවිස වලින් ප්‍රශ්න. වසවිස වලින් ඇතිවෙනා වූ ප්‍රශ්න. බඩේ විස. ඊළඟට තමන් හිතන් ඉන්න දේවල් ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩව කන බොන දේවල් වසවිස වෙන එක. මෙයාගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ අවුරුද්ද ඇතුළත මේ දේවල් වලට මේ රුචික ලග්න රාශියේ ඉන්න කට්ටිය මුහුණ දෙන්න ඕන බලාපොරොත්තු වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි දෙවැනි කාරණේ තමයි ඉගෙන ගියා ගන්න පැත්තේ නම් ඒ තරම් අවුලක් නැහැ. මොකද රුචික ධනු මකර කුම්භ හතරවැන්නේ සෙනසුරු පස්වැන්නට ගිහිල්ලා නැහැ. ඒක නිසා ඉගෙන කියා ගන්න පත්තේ ඉන්න කට්ටියර නම් අවුලක් නැහැ. ඉතින් තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මොකද ගුරු මීන රාශියේ ඉන්නේ මීන රාශිය කියලා කියන්නේ රුචික ධනු මකර කුම්භ මීන පස්වැන්නේ ගුරු ඉන්න නිසා ඉගෙන ගියා ගන්න කට්ටියට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි වෙනක යන කර්මාන්ත කරගන්න නම් කර්මාන්තේ පවත්වාගෙන යන විදියට යන්න පුළුවන්. වෙනත් අමුතු විදියට ඒක දිනු කර ගැනීමක් ඒකේ වැඩි ලාභයක් මේ එහෙම හම්බෙන්නේ. එතකොට රුචික ලග්න කාර්යොන්ට කියන තියෙන එකම දේ තමයි කට පරිස්සම් කරගන්නේ කියලා. කට පරිස්සම් කරගත්තේ නැත්නම් එන මිනිහත් නැති වෙනවා, ඉන්න මිනිහත් නැති වෙනවා, ගෙදර ගෑණි තරහ. කට නිසා මාළු වනහිනවයි කියලා එක තමයි කියන්නේ. කට නිසා මාළු වනහිනව, කට නිසා තමයි ගොඩක් දේවල් වෙන්නේ කට පරිස්සම් කරගන්න කියලා. මොකද ක්‍රිස්තුස් වහන්සේ කියනවා බයිබලයේ සුපිරි කතාවක්. ක්‍රිස්තුස් වහන්සේ කියනවා දවසක්දා මේ ක්‍රිස්තුස් වහන්සේගේ හිටපු සතුරු අනිත් පැත්තේ හිටි පූජකයෝ නිතරම ක්‍රිස්තුස් වහන්සේගේ වැරද්දක් හොයෝ හිටි. වැරදි හොය හොයටි දවසද්දා මේ ක්‍රිස්තුස් වහන්සේට එන දාණයක්. ඒක සිංගෝග වල කියනවා දාණයක්. දාණයකට යනවා ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් ගිහිල්ලා හිට ක්‍රිස්තුස් වහන්සේ මේ අත හොදන්නේ නැතුව මේ දාණේ බාර ගන්නවා. දාණේ වළඳනවා. දාණේ දෙවියන්ට කැප කරලා බාර කළා. අත හොදන්නේ නැතුව තමයි දාණේ ගන්නෙ. දැන් ඉතින් මේ කර එළිය හිටිය කට්ටිය බලාගෙන හිටියා මේ පූජකයා දැන් අත හොදන්නේ නැතුව තමයි දාණේ ගත්තේ. ඉඳපන් කුමට දෙන්නම් එළියදි පෝරියල් එක කියලා ඉවරලා කට්ටිය එළියදි ප්ලෑන් කරලා ඉවර වෙලා මේ ආපහු මේ ධර්ම සභා මඩුවේදී අහනවා මේ ක්‍රිස්තුස් වහන්සේගෙන් හැබැයිට මේ ආචාර්යින් වහන්සේ මේ ඔබ වහන්සේ මේ දේව ධර්මයට මේ අවතක් කළා නේද? දේව ධර්මයට වැරද්දක් කළා නේද? ක්‍රිස්තුස් වහන්සේ අහනවා මොකද්ද මේ දේව ධර්මයට මං කරපු වැරද්ද කියලා. ඔබ වහන්සේ විසින් දාහම් දාණය දෙවියන්ට බාර කල්ලිවිරලා අත හොදන්නේ නැතුව කෑම ගත්ත නේද කියලා. ඊට පස්සේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ මේ ඔව් මං අත හොදන්නේ නැතුව කෑම ගත්ත එක නම් ඇත්ත. හැබැයි පරිස්සම් වෙනවන අත නෙවෙයි කියලා කියනවා. පරිසං කර ගන්නවට කටේ කියලා කියනවා. මොකද මේ අතනසෝදා කැමගත්ත කියලා කියන්නේ ඒක අනිත් පැත්තෙන් වැසිකිළියට යනවා කියලා කියනවා.
හැබැයි ඇතුලේ තියෙන දේවල් කටින් එලියට ආවයි කියලා කියන්නේ ලෝකෙ ගිනි තියන්න පුළුවන් කියලා කියන්නේ ලෝකෙ නැති කරන්න පුළුවන් කියලා කියන්නේ ලෝකෙ විනාශ කරන්න පුළුවන් කියලා කියන ඒක විතර බලගත එකක් මේ මුළු තුන් ලෝකෙම නැහැ කියලා කියනවා. කාට විතර බලගත එක. ඒක නිසා තමයි ඇස් වහ කට වහ තියෙනවා කියලා. කට නිසා තමයි සියල්ල සිද්ධ වෙනවා කියලා කියන්නේ කට නිසා කට පරිස්සම් කරගන්න කියලා කියන්නේ අන්න ඒක. එතකොට වෘශ්චික ලග්න කාර්යවල වැරද්ද තියෙන්නේ කටේ. අනිත් වැඩ ටික හොඳයි. එතකොට ඉගෙන ගියා ගන්න කටයුතු මේ දේවල්ටත් හොඳයි. රැකියා ශාස්ත්‍රයේ යම්කිසි වර්ධනයකුත් තියෙනවා. ආර්ථික පැත්තේ යම්කිසි වර්ධනයකුත් තියෙනවා. අය දෙකක්. ඒ කියන්නේ අය 10ක් කෙවුවොත් එහෙම වැය 8ක් විතර වගේ තමයි තියෙන්නේ. අය 10ක් කෙවුවොත් එහෙම වැය 8ක් විතර වගේ තියෙනවා. ඒක නිසා අය පැත්තේ වර්ධනයකුත් තියෙනවා. ඒක නිසා ඒතරම්ම අසුභවාදී කාලයක් නෙමෙයි තියෙන රුචික ලග්න කාර්යවලට. ඒක නිසා රුචික ලග්නේ කට්ටියට මේ ඉදිරි අවුරුද්ද කියලා කියන්නේ යම්කිසි ගමනක් යන්න පුළුවන්. හැබැයි කට පරිස්සම් කරගෙන ගියොත් යන්න පුළුවන්. නැත්නම් ඉතින් යන්න බෑ. අධ්‍යාපන ශාස්ත්‍රය වගේම රැකියා ආරක්ෂා ශාස්ත්‍රයේ යම්කිසි පිළිගැනීම යම්කිසි මේකක් තියෙනවා ඒ කට්ටියට. ඒක නිසා රුචික ලග්න කට්ටියට හොඳයි යන්න කට වහගන්න. Sahara TV.